මෙතනමයි සම්මාදිට්ඨිය අද දැන් ටිකකට ඉස්සලා මහත්මී අසපු ප්‍රශ්නයක් ඒක ඔස්සේ මෙතනමයි සම්මාදිට්ඨිය කියලා මම විස්තර කරන්නම්. එයා අහපු ප්‍රශ්නය කෙනෙක් අපිට බනිනකොට එයාගේ නම කිව්වා අපි කිමු නිමල් කියලා. කෙනෙක් බනිනවා නිමල් කියන මට බනිනකොට මට කේන්ති යන ස්වභාවය අඩු කරගන්න බෑ. කියන්නේ මට කේන්ති යනවා එයා බනිනකොට. එතකොට එහෙම කේන්ති යන්නේ ඇයි යාට කේන්ති යන්නේ කියන එක මට විස්තර කරන්න කිව්වා. ඊට පස්සේ කේන්ති යන ස්වභාවය අඩු කරගන්නේ. එතකොට ඒක කොහොමද කරන්නේ කියන දෙයට විස්තර කරන්න කොයිගෙන කෙනෙක් බාහිර කෙනෙක් එයා මේ එයා බනිනවා එයා බනිනවා මේ ඉන්න ප්‍රදේශය මම වෙනත් තැනක ඉන්නේ ඒක නිසා කැලිෆෝනියාවේ දකුණු දෙක දිස ප්‍රදේශයට එන්න කියන්නේ සැන්ඩියාගෝ කියන පැත්තේ මේ වෙලාවේ ඉන්නේ. ඒ නිසා සමහර වෙලාවට මේ හෝටලේ සිග්නල්ස් මදි වෙන්න පුළුවන්. ඒක නිසා ඩිස්කනෙක්ට් වෙනවා. නමුත් උදේ පාන්දර මේ වෙලාවේ හතමාරයි. එතකොට එයාගේ ප්‍රශ්නෙට එයාට අවශ්‍ය ඇයි එයාට කේන්ති යන්නේ කියන දේ පුද්ගලයාට යහපගෙනාට ඒක කොහොමද එයා අඩු කරගන්නේ, කියන්නේ ඇත්තටම අඩු කරගන්නේ කියන්නේ රහත් වෙන තැනට එනකන් කොහොමද කියන දේ. නමුත් අඩු වශයෙන් පටිගිය වෙන තැනටවත් කියන්නේ බාහිර කෙනෙක් බනිනකොට අපිට බනිනකොට එයා අල්ලන්නේ නිමල් කියලා රූපයක් පේන්නේ. ආ ඒ විදිහම තමයි ඔහුගේ රූපයක්නේ පේන්නේ. එයා බනිනකොටත් බුදුවරුත් රාතුන් වහන්සේලාත් සියලු ආර්යයන්ුත් මේ ක්‍රමය දන්නවා. එයා බනින්නේ අපිට සාමාන්‍යයෙන් කියනවා පටිච්ච සමුපාදය නොතේරෙන නිසා. මොකද්ද පටිච්ච සමුපාදය? එයා පුද්ගල සංඥාවකින් අල්ලනවා අවිද්‍යාව තියෙන නිසා නිමල් කියලා පුද්ගලයෙකුට බනින්නේ. නිමල් කියලා බාහිරින් පෙනෙන පුද්ගලයෙකුට බනින්නේ. ඒ කියන්නේ කච්චායන මේ ලෝකයේ මිනිස්සු අවිද්‍යාව තියෙන තාක්කල් පටිච්ච සමුප්පාදය නොතේරෙන තාක්කල් නිමල් කියලා ඇනිමල් ඇතැයි කියන පුද්ගලයෙක් ලෙස සලකනවා. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය නිරෝධය නැහැ කියලා පැත්තකින් අල්ලගෙන නිමල් කියලා කෙනෙක් නැහැ කියලා අල්ලනවා. ඒක නිමල් කියලා කෙනෙක් නැහැ කියලා අල්ලන ස්වභාවය තමයි උගාක් වෙලාවට යෙදෙන්නේ අරූප ධානය වඩවන අයට. අරූප ධානය වඩවන අයට රූපයක් නැහැ කියන ස්වභාවය, රූපයක් අරූප කරන ස්වභාවයට, එහෙම නැත්නම් සිත නැති කරන ස්වභාවයට තව කොටසක් ඉන්නවා. එතකොට කච්චායනට දේශනා කරනවා නිමල් කියලා චරිතයක් බාහිර කෙනෙන් අල්ලන්නේ පටිච්ච සමුප්පාදය නොතේරෙන නිසා. කියන්නේ අවිද්‍යාව නිසා. මොකද්ද අවිද්‍යාව? පුද්ගලෙක් ඉන්නවා කියන ස්වභාවය. තව විදිහට ධර්මයේ ඔක දේශනා වෙනවා අපිට පවතින්නේ ස්කන්ධ ටිකක් විතරයි කියලා. එහෙම පාඩම් කරාට මේ පුද්ගලයකින් ස්වභාවය පටිච්ච සමුප්පාදයෙන් දකින්න අපහසුයි. ඒක දැන් සාමාන්‍යයෙන් ඊට පස්සේ ඒක එයාට දැන් ඒක එයාට තේරෙනවා නම්, ඒ කියන්නේ නිමල්ට තේරෙනවා නම් මෙයා බනින්නේ නොදන්න කමක් නිසා කියලා. නිමල්ට පටිච්ච සමුප්පාදයේ යන්තම් හරි තේරිලා මාර්ගසිතකටවත් පත් උනොත් එයාට ගොඩාක් කේන්තියන්නේ නැහැ. එයා දන්නවා නිමල් කියන කෙනාට අර බාහිර පුද්ගලයා බනින්නේ පටිච්ච සමුප්පාදය නොතේරෙන නිසා කියලා තේරිලා මෙයාට ඉන්නකොට මෙයාගේ පැත්ත මෙයා අවබෝධයක් ගොඩනගාගෙන තියෙන්නේ. මෙයා ලෝකෝත්තර සෝතාපන්න මාර්ගසිතක දක්වා ප්‍රඥාව වර්ධනය කරගෙන ඉන්නේ. එතකොට එයාට කේන්ති යන ප්‍රමාණය අඩු වෙනවා. දැන් ඕ විදිහට දිගටම උඩට යනකොට රහතුන් වහන්සේලාට කිසිම කේන්තියක් යන්නේ නැහැ. සෝතාපන්න කෙනෙකුට ඇති වෙන්නේ පටිඝය විතරයි. සියුම් අකමැත්තක් විතරයි. ඒ අකමැත්ත බැඳී තියෙන්නේ වර්තමානයේ පවතින තණ්හාව නිසා.
තණ්හාව නිසා. දැන් මම එයාට දුන්න උදාහරණය ක්ෂණිකව එනකොට අපිට කේන්ති යනවා කියලා කියනවා. මම කියනවා කේන්ති යන එක මටත් තිබ්බා ඉස්සර, මේ ඵලයටපත් වෙන්න ඉස්සෙල්ලා. ඊට වැඩිය වටින්නේ සක්කාය දෘෂ්ටිය කඩාගන්න එක. කේන්තිය අඩුවීමක් වෙලා පටිගිය වෙනවා, නමුත් සක්කාය දෘෂ්ටිය කියන්නේ හිටියමම මෙතනට ආවා. මෙතන කියන්නේ කාල වෙනස කඩා ගැනීම, කුමන ආකාරයකින් හරි කාල වෙනසක්. මෙතනමයි ස්නැප්ෂොට් එක, මෙතනමයි ලෝකයේ පවතින්නේ කියන ස්වභාවයට පත් වෙන්නයි කුමන ආකාරයෙන් හරි ඕනේ. කියන්නේ නියමෙට සතර සතිපට්ඨානයේ වර්තමානීම තමයි අපි ජීවත් වෙන්නේ කියලා එක තැනකින් කඩාගත්තොත්, එක සංඥාවකින් කඩාගත්තොත් ඔබ සෝතාපන්න වෙනවා එක තැනකින්. දැන් කොහොමද ඒකට පුරුදු වෙන්නේ? අපි පොඩි ළමයිට දන්නවා, කුඩා කාලේ ළමයිට කියලා දීලා දෙනවා, වැඩිහිටියන්ට කියලා දෙනවා, ඔයාට වැඩියෙන් කේන්ති යනවා නම්, කේන්ති යන බව එනවා නම් තප්පර 10ක් හුස්ම ගන්න කියලා. තප්පර 10ක් කියන්නේ හොඳට හුස්ම අල්ලන්න කියලා. ඒකෙන් කරන්නේ යාව හොඳට සිහියකටපත් කරනවා. හොඳට බලන්නේ කිසෙන්ද මොදි. එතකොට යා හුස්මකට සිහිය පවත්වනකොට යාට බ්‍රේන් එකේ හොඳට ඔක්සිජන් වැඩ කරනවා. ඒ ඔක්කොම වෙනවා පෞද්ගලික දේවල්. කිසි වැරද්දක් නැහැ ඒක. එතකොට යාට සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් කෙනෙක් වෙනවා. හිතන්න පුළුවන් කෙනෙක් වෙනවා. බුද්ධ දේශනාවේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම තුල උන්වහන්සේ දේශනා කරන්නේ වේලස්සනින් මේක දැකගෙන ඉන්න. يعني මට මේක පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඉන්න. මොකක්ද ලබන අවබෝධය? يعني සෝතාපන්න මාර්ග සිතකටවත් එන්න ඕනේ. ඒකට දෙලා තියෙන්නේ හොඳට සතර සතිපට්ඨානයේ සිහියෙන් ඉන්න. මේ දැන් අපිට තියෙන දේවල් කේන්ති යන්නේ ඉස්සල්ලයි කරගන්න ඕනේ වැඩි. හොඳට හිතලා තියනවා ඇත්තටම අපි අර දාන් ඉත්තා දිනවා වගේ තමයි. දැක්කපු දෙයක්ද දැන් දකින්නේ කියලා. දැකපු දෙයක්ද දකින්නේ කියලා. අපි හිතමු දැන් මෙතන මට මේ වටපිටාව පේනවා. ඒක මට හොඳට සිහියෙන් වටපිටාවේ තියෙන සියලු දේවල්ම ස්නැප්ෂොට් එකකට ගත්තොත් මට ඒක පුළුවන් අනිත්‍ය සංඥාව ඇතුලේ ඔබලා ඒ සංඥාව, ඒ සැකසීම ස්නැප්ෂොට් එකකට අරගෙන ඒකේ අනිත්‍ය ස්වභාවය වර්තමානයේ අවබෝධ කරලා සම්මාදිට්ඨියට දාන්න පුළුවන්. එකපාරක් මේක දැක්කොත් මොකද්ද අනිත්‍ය සංඥාව කියන්නේ? අනිත්‍ය සංඥාව කියන්නේ මේ මොහොතේම විතරයි මේ පෙනෙන ලෝකය පේන්නේ කියන අවස්ථාව. මේ මොහොතේම විතරයි. ඒක තමයි සෝතාපන්න කෙනාට තියෙන පළවෙනි අනිත්‍ය සංඥාව. අපි මෙහෙම ගමු දැන් උදාහරණයක්. අපි දැන් චිත්‍රපටියක් බලනවානේ. චිත්‍රපටියක් බලනකොට රූප රාමු ගොඩාක් තියෙනවා. ඒ රූප රාමු හැම එකක්ම එක සංඥාවක්. ඒ සංඥාව තුළ දැන් අපි කියමු පින්තූරේ හදන කෙනා, ඒ චිත්‍රපටිය හදපු කෙනා, ඒ හදපු ඡායාව අතීතයේ ඒ ස්නැප්ෂොට්ස් වලට දුවනවා චිත්‍රපටිය නරඹනකොට. අපේ ජීවිතෙත් ඒකමයි වෙලා තියෙන්නේ. අපිට අපි ගොඩනගාගෙන තියෙන මේ ජීවිතය තුළ හැම තිස්සෙම අපි අතීතයට දුවපු ස්නැප්ෂොට් තියෙනවා. අපිට ඒක අතීතයට දුවනවා අපේ සිත. බුදුහාමුදුරුවෝ කියන්නේ අතීතයට දුවන සිත වැරදි, ඒක අනිත්‍ය වෙලා ගියා. ඔයාට ඒක දන්නේ නැති කම නිසායි ඔයා අතීතයට ගිහින් බලලා අතීතයටම ගිහින් දැකපු මම කෙනෙක් මෙතනට එනවා කියන අදහසක් තියන් ඉන්නේ. ඒ නිසා ඒ ස්නැප්ෂොට් හැම දෙයක්ම අමතක කරන්න එපා. ඒ කියන්නේ සැකසෙන දහමක් එතන තියෙන්නේ. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න දහමක් තමයි එදා තිබුණේ. අනිත්‍ය වෙලා යන දහමක් එදා ඔබට නොතේරුන නිසා ඔබ ඒක දැනට කරපින්නාගෙන අරගෙන එනවා. ඒකට කිව්ව සක්කාය දෘෂ්ටිය කියලා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ විඥාන මට්ටමේ දැකපු සෑම දෙයක්ම හොඳට මතකයි වටපිටාව. හැබැයි ඒ තුල තියෙන්නේ අනිත්‍ය ස්වභාවයකින් තමයි දැන් චිත්‍රපටියක් වගේ සම්මාදිට්ඨියට දාගෙන තියෙන්නේ.
එතකොට අපේ දැනුම උගත්කම සෑම දෙයක්ම වර්තමානයි. ඒක ඉන්නේ අනිත්‍ය තේරුම් අරගෙන ගත්ත සම්මාදිටියක් ඇතුළේ. ඒ කියන්නේ මේ බාහිර මට පෙනෙන සෑම දෙයක්ම මගේ සම්මාදිටියෙන් තියෙන දැනුම උගත්කම අවබෝධය අනිත්‍ය සංඥා වලින් ගොඩගහගත් සියලුම දේවල් අතීතයේ අනිත්‍ය සංඥාවලින් ගොඩගාගත්ත ස්නැප්ෂොට් තමයි මෙතනට ඒ අවස්ථාවට යොදවන්නේ. ඒ තුල සක්කාය දෘෂ්ටිය නැහැ. ඔන්න උකයි වෙනස. එතකොට කේන්තියන ස්වභාවය තුල අපි වේලස්සනින්ම අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන හිටියොත් කෙනෙක් අපිට බනිනකොටම ඒ පවතින ලෝකෝත්තර සිතකින් අරගෙන තමයි ඒකේ අවබෝධය ලබන්නේ. අනිත්‍ය සංඥාව තුලේ අනිත්‍ය සංඥාව ඇතුලේ තියෙන්නේ නিত্য ස්වභාවයකින් ගත්ත දේ පටිච්ච සමුප්පන්නයි සංගතයි පටිච්ච සමුප්පන්නයි කියලා අවබෝධයකින් සම්මාදිටියක් ඇතුළට දාගෙන ඉන්න ස්නැප්ෂොට්. ඒ සියලු ස්නැප්ෂොට්ම අනිත්‍යයි යාට. ඒ කියන්නේ අතීතයට දුවලා අරන් යන්නේ නැහැ යා. ඒක බොරු බව දෙකලා තියෙනවා. සෝතාපන්නයි. එතකොට සෝතාපන්න කෙනෙකුට සක්කාය දෘෂ්ටිය දුරු වෙලා අනිත්‍ය සංඥාව තුළ ස්නැප්ෂොට් එකක් තියෙනවා. ඒක අවබෝධයක්. ඒ අවබෝධයට කියනවා පටිච්ච සම්පදායේ තීරිච්ච අවබෝධයක්. පටිච්ච සම්පදාය කියන්නේ සැකසෙන ධමයක්, හේතුඵල ධමයක්, ක්ෂණිකවම අනිත්‍ය වෙන දෙයක්. සෑම විටම මේ සියලුම දේවල් ලෝකේ ක්ෂණිකව අනිත්‍ය වෙනවා කියලා තේරුනොත් ඔබට දුක් වෙන්න දෙයක් නැහැ. දුක් වෙන්න දෙයක් නැහැ. මේ මොහොතේ තියෙන තැනට විතරයි තණ්හා කරන්නේ. දැන් මට අර මගේ වාහනේ පේනවා ඇත. ඒකට මට තණ්හාවක් තියෙනවා. හැබැයි උස්සගෙන එන වාහනයක් ආවා කියලා හිතෙන්නේම නැහැ. එහෙම හිතෙන්නේ. එහෙම හිතෙනකොටම අර ස්නැප්ෂොට් එකකින් කියනවා අනිත්‍යයි කියලා. ඒක දාගෙන තියෙන සම්මාදිටිය ඇතුලේ. අර මං ගෙදර ඉඳලා වාහනේ පදන් යනවා කියන ස්වභාවය තුල මට ඒක දැනුත් මම ඒක ගන්න අනිත්‍ය සංඥාවෙන් උස්සගෙන ආපු කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන් මේ පැත්තෙන් අතීතයෙන් එනව බ්ලැන්ක් වෙනවා. සම්පූර්ණයෙන් බ්ලැන්ක්. අතීතයෙන් උස්සගෙන ඉන්නේ නැහැ කිසි දෙයක්. මොනවා හරි ගන්න ඕන වුණු සම්මාදිටියට කියනවා. එයා ගිහින් අතීතයට යනවද? නැහැ. එයා වර්තමානෙම ගිහින් ඒක සංඥාවකින් අරන් එනවා. ඒ සංඥාව තුළ තියෙන්නේ තේරුම් යාමක්. ඒක අනිත්‍ය තේරුම් ගොස් යම් කිසි අවස්ථාවක් තේරුම් යාම, ඒ කියන්නේ වටපිටාව පිළිබඳ අවබෝධයක් අරගෙන තේරුම් යාමක් තමයි සම්මාදිට්ඨියේ ස්නැප්ෂොට් එකේ තියෙන්නේ. සම්මාදිට්ඨියේ සංඥාවේ තියෙන්නේ. මේක හරි පහසුයි තේරුම් ගන්න. හැබැයි මේක එකවරක් එක ස්නැප්ෂොට් එකකින් මේ අනිත්‍ය සංඥාව දැනුනොත් එයා සක්කාය දෘෂ්ටි දුරු කරනවා. එතකොට මේක තේරුම් යන්න පටිච්ච සමුප්පාද තාම සංකතයි පටිච්ච සමුප්පන්නයි හේතුඵල ධමයක් නාම රූප ක්‍රියාවලියක් කියලා පාඩම් කරාට මේක දැක්මකට එනකොටම දාගන්න පුළුවන් නම් එයා ටික ටික ලෝකෝත්තර මාර්ගසිතකටපත් වෙනවා. ටික ටික එයාට තේරෙනවා. ඒක කරන්න ඕනේ හොඳට සතර සතිපට්ඨානෙන් සිහියෙන් ඉන්න එක. සිහියෙන් ඉන්න වර්තමානෙමයි සිහිය. හැබැයි ගන්න අතීතයට දුවන්න යනකොටම හිටිය කෙනෙක් මෙතනට අරන් එනවා. ඒ නිසා මෙතනකොට ඇත්ත කියලා ලෝකේ බලන්න ඕනේ මේ පෙනෙන මට්ටම විතරයි. මුලදි කරන්න ඕනේ එහෙමයි. මට මේ පෙනෙන මට්ටම තමයි ඇත්ත. මෙන්න මේ පෙනෙන මට්ටමේම තීරණ ගන්න. කෙනෙක් බහිනකොට මේ පෙනෙන මට්ටමේම අනිත්‍යයි කියන ස්වභාවයෙන් තීරණ ගන්න ඕනේ. එතකොට අපිට මේ පෙනෙන මට්ටමනේ යථාර්ථය. අපිට 3-4 දිනකට එකපාර පෙනෙන මට්ටම් පෙවුනොත් ඔක්කොම විශ්සර කරන්නේ පෙනෙන මට්ටමේ. අපිට එහෙම කරගන්න පුළුවන් වුණොත්. එතකොට පෙනෙන මට්ටමේමයි ලෝකයේ ඇත්ත කියන ස්වභාවය තුළ ඔබට ගොඩාක් අවබෝධයක් ලැබෙනවා. ධර්මයේ පැත්තෙන් ගොඩාක් අවබෝධයක් ලැබෙනවා. යම් කිසි කියක් දැනගන්න ඕන නම් ඒ අවබෝධය ලබාගෙන ඒ අවබෝධය පිළිබඳ ඒක අනිත්‍ය ස්වභාවය තේරෙන ඒකේ ස්නැප්ෂොට් එක. ඒ අවබෝධය ලියාගන්නවා සම්මාදිට්ඨිය. ඒක සංඥාවක් හැටියට ලියා ගන්නවා. ඒ සංඥාවක් හැටියට ලියා ගන්නවා. සංඥාව ඇත්තට මේක අනිත්‍ය සංඥාවක්. එහෙනම් සංඥාව නিত্যද කියලා ගන්න බෑ. ඒ සංඥාව නিত্য සංඥාවක් අනිත්‍ය කරගෙන තියෙන්නේ. ඒ සංඥාවත් අනිත්‍යයි. ඒ සංඥාව මතුවෙන්නේ වර්තමානීයටත් සැකසෙනකොට. කවුරු හරි ප්‍රශ්න කළොත් සම්මාදිට්ඨිය අරන් යන සංඥා ස්නැප්ෂොට් එක නিত্যද? නැහැ. ඒවා එක එකට යෙදෙන්නේ වර්තමානයේ යමක්. අපි කිව්ව සෝතාපන්න කෙනෙකුට විඥානයේ තියෙන විඥානයෙන් සැකසෙනකොටම තමයි අර සම්මාදිට්ඨියෙන් තියෙන අනිත්‍ය සංඥාව ඒ අවස්ථාවට යොදවන්නේ. ඉස්සෙල්ලා ඒ අනිත්‍ය සංඥාව යාගේ සම්මාදිට්ඨිය තිබුණද? එහෙම කතාවකුත් නැහැ.
උසගෙන සංඥාවක් නැහැ. සැකසෙන කොටයි අනිත්‍ය සංඥාව යොදවන්නේ. අනිත්‍ය සංඥාව කියන්නේ අවබෝධයක් යොදවන්නේ. අතීතයෙන් මොනාරි ස්නැප්ෂොට් එකක තියෙන අවබෝධයක් යොදවන්නේ. ඒක විඥාන මට්ටමේ නෙමෙයි තියෙන්නේ. තණ්හාව දුරු වෙන්න තණ්හාව මට්ටමේ තියෙන විඥානයේ සම්පූර්ණයෙන්ම සංඥාවලට පරිවර්තනය. පරිපූර්ණ ලෙස විඥානයේ තියෙන සියලුම දැනගත්ත දැකපු ඔක්කොම දේවල් අනිත්‍ය සංඥාවකට සම්මා දිට්ඨිය පරිවර්තනය වෙනවා. ඒක විඥානීයමයි ප්‍රඥාව වෙන්නේ. විඥානයේ තිනකොට නිට්ටයයි ප්‍රඥාවේ තිනකොට අනිත්‍ය සංඥාවක්. ස්නැප්ෂොට් එකක්. අවස්ථාව අවස්ථාව අනුව සැකසෙනවා. සැකසෙනවා. දැන් උරුක රහතුන් වහන්සේට විස්තර කරන්න කිව්වොත් කවුරු හරි කියන්න පුළුවන් රහතුන් වහන්සේට සැකසෙන්නේ නැහැ නේද කියලා. ඒක වෙනම මාතෘකාවක්. මම කියලා දීලා තියෙනවා සමහර වගිතන්නේ අනුපටවල. රහතුන් වහන්සේ පරිපූර්ණයි. යාට සැකසෙන්නේ නැහැ. කෙනෙක් සකසවනවා එළියෙන්. යාට ඕන නම් සකස ගන්න පුළුවන්. එයා සකසව ගන්න දා රහතුන් වහන්සේ සකසවනවා කියන්නේ රහතුන් වහන්සේ කෙනෙකුට ඕන වුණොත් හරි කවුරු හරි කිව්වොත් අම්මා ගැන බාහිරින් බාහිර කෙනා සකසනවා. එතකොට එයා ගන්න සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියෙන් අම්මා පිළිබඳ සංඥාව. එයාට ඕන වුණොත් අම්මා ගැන හිතන්න. එයා ගන්න සම්මාදිට්ඨිය සංඥාවකින්. කවුරු හරි හිතන්න පුළුවා ආයෙත් රහතුන් වහන්සේට අම්මා ගැන හිතා. එහෙම හිතුවන්නේ රහතුන් වහන්සේට අම්මා ගැන හිතන්න පුළුවන්. හැබැයි හිතන විදිය වෙනස්. හිතන විදිය විඥාන මට්ටමේ නෙමෙයි. ප්‍රඥා මට්ටමේ. ප්‍රඥා මට්ටමේ රහතුන් වහන්සේට තියෙන අදි සංඥාවක්. ඒ අදි සංඥාව අපි කිව්ව සංඥාවේ සැකසিলা රහතුන් වහන්සේ අම්මා ගැන හිතනවා කියලා නෑ. සැකසෙන තහමකින් නෙමෙයි ආගන්නේ. එයා ප්‍රඥාව තුළ ප්‍රඥාවෙන්ම යාට සංඥාවකින් අම්මව සීකරන්න පුළුවන්. තෙරුවන් සරණයි.